තනක සහෝදරයා මේ සැරේ මහා වර්ගනීතු මෙතිවරණය 2024 මාන්නවානේ කොළඹ දිස්ත්‍රික්කයට තරක් කරනවද? ඔව්. ජාතික ජන බලවේගයේ ප්‍රධාන පාර්ශ්වයක් එක්සත් වාමාංශික බලවේගය ඔවුන්ගේ යෝජනාවක් අනුව ඔවුන් මගේ නම ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කිරීම සඳහා යෝජනා කරලා තියෙනවා. ඒ බව එක්සත් වාමාංශික බලවේගය මට දැනුම් දුන්නා. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ විධායක කමිටු රැස්වීමේදී අනුර කුමාර දිසානායක සහෝදරයාටත් ටිල්වින් සහෝදරයාටත් මම මගේ නම යෝජනා කළා. කොළඹ දිස්ත්‍රික්කයෙන් ජාතික ජන බලවේගයෙන් තරඟ කිරීම සඳහා මගේ නම යෝජනා කරපු බව මට එක්සත් වාමාංශික බලවේගය ඉදිරියලා දෙනවා. ඒ අනුව මට ලැබිලා තියෙන තොරතුරු තමයි මේ වන විට කොළඹ දිස්ත්‍රික් කමිටුව සාකච්ඡා වෙමින් පවතිනවායි කියලා මේ අපේක්ෂකයන් පිළිබඳව. මේ වන විට මට ඒ පිළිබඳව ස්ථිර තොරතුරක් ලැබිලා නැහැ. නමුත් ලැබී තියෙන තොරතුර මගේ නම යෝජනා කරපු එක කොළඹ දිස්ත්‍රික් කමිටුවට යවා ඇති බව. ඉතින් තාමත් මට තොරතුරක් ලැබිලා නැහැ ස්ථිරවම. නම ප්‍රතික්ෂේප වෙලා තියෙනවද, අනුමත වෙලාද තියෙනවද කියන කාරණය. නමුත් මේ යෝජනාව මගේ නම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට යෝජනා කර ඇති බව ස්ථිරවම දැනුම් දීලා තියෙනවා. සම්බන්ධ සහෝදර තව ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. ඔබ නිතරම ප්‍රකාශ කරන දෙයක් තමයි මේ සම්ප්‍රදායික ප්‍රභු පැලන්තිය, ඒ කියන්නේ පරාජය කරනවා කියලා, පරාජය කළ යුතුයි කියන. හැබැයි මේ සැරේ මේ මානතිවරණයේදීත් මේක පරාජය කළ හැකිද? මේ අපි කියන සහෝදර නිතරම ප්‍රකාශ කරන සම්ප්‍රදායික ප්‍රභු පැලන්තිය. සහෝදරයා මම හිතන්නේ ඒ පරාජය දැනටම සිදු වෙලා තියෙන්නේ. මම හිතන්නේ පරාජය ඇත්තටම පරාජය ආරම්භ වුණේ මේ රටේ මහා දැවැන්ත ජන අරගලයෙන්. ඒ අරගලය තමයි ඇත්තටම මේ රටේ දේශපාලන සවිඥානිකත්වයේ ගොඩනැගුවේ. ඒ සවිඥානිකත්වයේ පදනම තමයි මේ සම්ප්‍රදායික මේ ජාවාරම්කාර දේශපාලන පැලැන්තිය පරාජය කළ යුතුයි කියන එක. ඉතින් මම හිතන්නේ ඒ සවිඥානිකත්වයේ ඔස්සේ තමයි අපේ දේශපාලනය මේ වෙන විට දිගහැරිමින් තියෙන්නේ. ඉතිහාසයේ අවසාන තවදුරටත් ඒ ප්‍රභූවාදය කරපින්න ගත්ත දේශපාලන සංස්කෘතිය අවසන් වෙලා තියෙනවා. ඒකේ ජයග්‍රහණය තමයි අත්‍තර පළමුනි පියවර තමයි අපේ අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය දැක්කේ. ඉතින් බොහොම විශ්වාසයි, බොහොම පැහැදිලි ඒ දේශපාලන සවිඥානිකත්වය ඉදිරියේ අපේ දේශපාලන ගමන් මඟ තීරණය කරනවා. ස්තුතියි. අපි වහන්සන්නේ අපිට ප්‍රමාණවත් කියලා. ස්තුතියි. You're watching the Life Traveler Channel.